Caliban Gold Marine nidahase randaruo nevara Anuradhapura eti. Dan api baluot kshetra walin baluot api adhyapaneta 163ක් බිලියන වෙන් කළා තිබුණා. ඒක බිලියන 200ට වැඩි වෙනවා. හරි? යම්කිසි ධනාත්මක දෙයක් අධ්‍යාපන පැත්ත පොඩ්ඩක් හරි වැඩි වෙනවා. ඊට පස්සේ සෞඛ්‍යට සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙනවා. 160ට තිබිච්ච එක 244ට වැඩි වෙනවා. හරි බිලියන. ඒ කියන්නේ සෑහෙන මේ මොකද අවශ්‍යතාවය වැඩි වෙලා තියෙන නිසා. මොකද බෙහෙත් මිලත් වැඩි වෙලා තියෙනවා. දැන් අත වශයෙන් බෙහෙත් ගන්න සල්ලි නැතුව මේ ගිය පෙරේට රෝටරි එකයි මේ යුනිසෙෆ් එකයි එකතු කරලා සල්ලි එකතු කරලා බෙහෙත් ගේනවා. ඉතින් මේ ඒවට දන්නවනේ කැන්සර් හොස්පිටල් එකේ බෙහෙත් නැති ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොමත් එක යම් කිසි විදිහකට කළමනාකරණය කරගන්නවා හදනවා වාගේ පේනවා. හැබැයි වැඩි වෙනම වියදම් වෙන්නේ මේ මෙහෙම බලවම මේ මිලිටරි එක ඩිෆෙන්ස් එකට ආරක්ෂක අංශය ආරක්ෂක 373 බිලියන ඒකට පොලිසියත් එකතු කරාම 480 ගන්න හරි ඒ කියන්නේ මේ බිලියන 370 ගන්නට වැඩි වෙන්නේ කී ඇතිපිච්ච බිලියන 373 ඉඳලා 376 වැඩි වෙන බිලියන 3කින් වැඩි වෙන්නේ හැබැයි 376ක් වියදම් කරනවා මිලිටරියට ආධ්‍යාපනයට වියදම් කරන්නේ 200යි. සමහර ගියවරත් අයවැයේදී මන්ත්‍රීතුමා මේ මිලි ඔය ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වැඩිම වියදම් කිරීමක් පැවතුණා නේද? ඔව් ආරක්ෂක අංශය තමයි වැඩිපුරම වියදම් කරන්නේ. දැන් 2021 බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරපේ 373යි කියලා කිව්වනේ. දැන් එතකොට ඒ 373 වැඩිපුරම වියදමක් තියෙනවා. වැඩිපුරම මේ රට වියදම් කරන්නේ ඩිෆෙන්ස් එකට මොන අවශ්‍යතාවයක් තියෙනවද කොහෙද අවශ්‍යතාවයක් තියෙන්නේ මට කියන්නකො දැන් ඔය නෑ ඒ කියන්නේ දැන් ගිහිල්ලා බලන්නකෝ අර අර මේ මේ මිලිටරියට හදලා තියෙන බිල්ඩින්ග් නිකන් මේ නිකන් මේ මේ හෝටල් හෝටල් වලත් හොද හෝටලයක් වගේ ග්‍රැනයිට් මන් දන්නේ නෑ මට ජනාධිපතිතුමා කිව්වේ බලන්න කියලා ඒක මේ ග්‍රැනයිට් එහෙම අල්ලලා තියනවා කියලා හරි ඉතින් විශාල විශාලම වියදම තියෙන එකට ඊට පස්සේ මේ පළාත් පාලන පළාත් සභහ එව්වට ලෝකල් ගවර්න්මන්ට් 329ක් තියෙනවා 294ක් තියෙනවා මේවටයි වියදම් කරන්නේ හරි ඉතින් එතකොට කොච්චර මේක වෙනස් ඒ කියන්නේ මෙතන වෙනසක් නැහැ ලොකු වෙනසක් කරන්න බෑ කොහොමත් මේ ඉදිරි ඉතිරි මාස 6ට. නමුත් මේක තමයි මේ කරන්න යන මෙහෙට ඉදිරිපත් කරන. මේ කරුණු අනුව දැන් මේ වගේ අයවැයක් ඉදිරිපත් කරන්න කලින් ඔය පනත ඉදිරිපත් කරන්න කලින් මුදල් මණ්ඩලයට මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමක් සිදු කරන්නත්. නෑ ඒක තමයි දැන් ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේක විසර්ජන පනත මුදල් කමිටුවෙන් අනුමත වෙන්න ඕනේ. අපි කියන රජයේ මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට මම ඒ මේ වගකීම බාරගත්තා මේ සතියේ